පුතාලා මට පේනවා. සන්ධ්‍යාවක් මේ ඇත්තටම මට ගිය සතියේ මේක වැඩසටහන කරන්න බැරි වුණා, පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා. නමුත් අපිට අද කරන්න පුළුවන්. ඕගොල්ලන්ට මතක ඇති ටිකක් සති කීපයකට කලින් අපි මේකේ පළවෙනි වැඩසටහන කරා මොකද්ද මේ රතුදත්ත ලැයිස්තුව කියන්නේ කියලා. හරි, ඇත්තටම අපි එදා සාමාන්‍යයෙන් කතා කරේ මේ රතුදත්ත ලැයිස්තුව කියන්නේ මොකද්ද, මොනවාද ඒක ඇතුලේ තියෙන්නේ, කවුද ඒක හදන්නේ, ඇයි ඒක හදන්නේ, කොහොමද හදන්නේ කියන එක. එදා තව මාමලා දෙන්නෙකුත් ඇවිල්ලා විස්තර ටිකක් අපිට කියලා දුන්නා. අපි අද ඇත්තටම මම කතා කරන්න හිතුවේ රතුදත්ත ලැයිස්තුව අපිට වැදගත් වෙන්නේ ඇයි කියන එක. ඒ වගේම සතුන් සහ සාකවලට සාක මොන වගේ වාසස්ථානවලද ඒවා තියෙන්නේ කියන එක, සහ ඒ වාසස්ථානවලට තියෙන බලපෑම් මොනවාද. ඒ වගේම මේ සතුන් සහ සාක කොහොමද මේ රතුදත්ත ලැයිස්තුව අනුව වර්ග කරන්න කියන එක තමයි අද මම කතා කරන්න කියලා හිතන් හිටියේ. ඒක තමයි අද කතා කරන්න. ඒ වගේම ඊළඟ සති එක අපිට කතා කරන්න පුළුවන් කොහොමද අපි මේ ජීවීන්, ඒ කියන්නේ සත්තු, එතකොට ගස්කොළන් කොහොමද අපි තව වර්ගීකරණය කරන්නේ එක එක විදිහට. මම ඇත්තටම ඔයගලන්ට අද මේ පොඩි වැඩකුත් දෙනවා ඊළඟට හම්බෙන්න කලින් කරන්න. ඔයගලන්ට ඒකත් මම කියන්නත් මේ මේ මේකෙන් පස්සේ. ඒ වගේම අපි තව වැඩසටහනකින් අපිට කතා කරන්න පුළුවන් අපේ රටට, අපේ රටේ විතරක් ඉන්න අපේ රටට ආවේණික සතුන් ඒක ශාක ගැනත් අපිට කතා කරන්න පුළුවන්. එතකොට අපි මේ මං කියපු විදිහට අපි බලමු ඇයි අපිට මේ රතුදත්ත ලැයිස්තුව වැදගත් වෙන්නේ කියලා. එතකොට අපිට මේ රතුදත්ත ලැයිස්තුව වැදගත් වෙන්නේ අපි ආදරය කරන සත්තු ශාකවලට තියෙන බලපෑම අපිට දැනගන්න පුළුවන්. දැන් අපි කියමු ඕගොල්ලෝ මේ ගෲප් එකේ එවනවානේ එක එක සත්තුන්ගේ ෆොටෝස් එවනවා. ඒ වගේම ඔයගල ගෙදර සුරතලයට ඇති කරන සත්තු ඉන්නවා, ෆොටෝස් වලින් දකිනවා, නැත්තම් කැලේ ගියොත් සත්තු දකිනවා, නිවුස් වලින් අහගන්න ලැබෙනවා වෙලාවකට මේ මෙහෙම කළු පාට දිවියෙක් හිටියා, එයාට මේ එයාව මැරලා හිටියා, ඒ වගේ විස්තර හම්බෙනවානේ. ඉතින් මේ සත්තුන්ට මේ තියෙන බලපෑම් මොනවාද කියලා දැනගන්න පුළුවන් මේ රතුදත්ත ලැයිස්තුව ලැයිස්තුවේ. ඒ වගේම මේ මේ කේක සත්තු සාක මොන වගේ පරිසර පද්ධතියන් වලද ඉන්නේ, කොහොමද මේ සත්තුයි ගසුයි එකට ජීවත් වෙන්නේ. ඒක නා ඔයගොල්ලෝ දැකලා ඇති සමහර සමනල්ලුන්ට මේ ඒගොල්ලෝ කැමති ගස් තියෙනවා, ඒගොල්ලන්ගේ කූඩු හදන්න පුළුවන් ගස් තියෙනවා. ඒගොල්ලෝ හැම ගහේම හැම ගස්වලම හදන්නේ නැහැ. ඒ වගේම සමහර කුරුල්ල ඉන්නවා ඒගොල්ලෝ ඒගොල්ලන්ට කැමති ගස්වල තමයි කූඩු හදන්නේ. ඉතින් ඒ වගේ මේ සත්තුයි ගස්වැලුයි සහජීවනයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒක ගැනත් අපිට මේ මේ වතුලත්ත ලයිස්තුවෙන් යම් තා දුරකට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ පරිසර දූෂණය නිසා මේ සත්තුන්ට වෙලා තියෙන බලපෑම් මොනවාද ඒවත් මේ මේ මේක හරහා දැනගන්න පුළුවන් අපිට. ඒ වගේම අපේ රටට ආවේණික සත්තු, අපේ රටේ විතරක් ඉන්න සත්තු, ඒගොල්ලෝ ඉන්නේ අපේ රටේ විතරද නැත්නම් වෙන රටවල්වත් ඉන්නවද, ඒගොල්ලන්ව සංරක්ෂණය කරන්න අපි මොනවද කරන්න ඕන කියන වගේ දේවලුත් මේ මේ මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. එතන ඇත්තටම කිව්වොත් මේ රතුදත්ත පොත තියෙන එකේ ප්‍රධානම වගකීම තමයි මේ දහස් ගණනක් ඉන්න සත්තු, ඒ වගේම ශාක විශේෂ වඳ වේගන යන්න තියෙන අවදානම මිනිසුන්ගේ ක්‍රියාකාරකමින්ද, එහෙම නැත්නම් විවිධ දේශ ගුණක විපර්යාසයින්ද වඳ වෙලා යනවා. වඳ වෙලා කියන්නේ ලෝකෙන් නැති වෙලා යන්න පුළුවන්. ඒ ගැන මේ බලන්න තමයි ඇත්තටම මේ රතුදත්ත ලයිස්තුව තියෙන්නේ. එතකොට අපි ඉගෙන ගන්න ඕන වචනයක් තියෙනවා. අර මං කිව්වනේ
ඔගලන්ට මේ ඉන්නවා කියලා දැන් ගස් වැල් ඒ වගේම සත්තු ඒගොල්ලෝ සහජීවනයෙන් ජීවත් වෙන්න කියලා. එතකොට සමහර සත්තු අපි ගත්තොත් එහෙම කුරුල්ලෙක් ඉන්නවා බීට කියලා. එයා කන්නේ කුරු පොඩි කුරු කෘමි සත්තු. එතකොට එයා ගිහිල්ලා කෝටුවක වහලා ඉඳලා කෘමි සත්තු අල්ලගෙන ආවිලා ආලා ආයේ කෝටුවට බලන් ඉන්න තව එකෙක් හම්බ වෙනවා. ඒ වගේ මේ සත්තුයි ගස්ුයි අතර සම්බන්ධයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ සමහරට ඇනිමල් ප්ලැනට් වගේ ඒවා බලනකොට පේනවා ඇති කොහොමද ඒගොල්ලෝ මේ ජීවත් වෙන්නේ කියලා. එතකොට මේකට අපි කියන්නේ ඇත්තටම මේ සිංහලෙන් කියන්නේ ජෛව විවිධත්වය කියලා. ජෛව විවිධත්වය කියලා කියන්නේ අපිට පේන්න ඉන්න එක එක වර්ගයේ සත්තු, එක එක වර්ගයේ ගස්. දැන් එක ගහක් අරගෙන තව ගහක් බලනකොට දැන් අපි කියමු කුවක් ගහක් කුයි කොස් ගහකුයි බැලුවොත් ලොකු වෙනස්කම් තියෙනවා නේ. ඒ වගේම පොඩි පඳුරකුයි ලොකු ගහකුයි බලනකොට ලොකු වෙනස්කම් තියෙනවා. ඒ ගහ හැදිලා තියෙන විදිය, ඒගොල්ලන්ගේ කොළ වෙනස්. ඒතර මේ මෙන්න මේ සත් ඒතර සත්තු ගත්තත් එහෙමයි. කුරුල්ලෝ ගත්තොත් කුරුල්ලෝ වර්ග මේ ඉන්න ගොඩාක් වර්ග ඉන්න. ඒතකොට මෙන්න මේකට අපි කියන්නේ මේ ජෛව විවිධත්වය කියලා. ඒතර අපේ වගේ රටවල් වල මේ වගේ සත්තු මේ වගේ ගස්කොළන් වල ජෛව විවිධත්වය ගොඩාක් වැඩි. දැන් ඕනම් මංජුල මාමා කියයි ස්වීඩන් වගේ රටක අපේ වගේ ජෛව විවිධත්වයක් තියෙනවද කියලා නේ. ඒ තරම් නැහැ. මොකද ඒ රටට තියෙන ඒ සීමිත සමහරට සීමිත වෙනස් සත්තු කණ්ඩායමක් තමයි ඉන්නේ, වෙනස් ගස්කොළන් ටිකක් තියෙන්නේ. ඒ වගේම අපි ඩුබායි වගේ රටක එහෙම නැත්නම් කාන්තාරයකට ගියොත් ඒ රටේ ඉන්නේ ඒ රටට ආවේණික සත්තු, ඒ රටේට මේ ගැළපෙන ගස්කොළන් තමයි අපිට දකින්න ලැබෙන්නේ. නමුත් මේ ගස්කොළන් ඒ වගේම මේ සත්තු එකට තමයි ජීවත් වෙන්නේ එක එක පරිසර පද්ධති. මේකට අපි කියනවා මේ ජෛව විවිධත්වය කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ බයෝ ඩයිවර්සිටි කියලා. එතකොට අපි බැලුවොත් මේ සතුන් කොහෙද ඉන්නේ, මොන වගේ වාස භූමිවල. දැන් මම කියන්නේ ගස් කොළන් තමයි ඒගොල්ලන්ගේ වාසස්ථාන. එක එක වාසස්ථාන තියෙනවා. ඒතර බහුතරයක් තියෙන්නේ ගස් කොළන්නේ. ඒතකොට මේගොල්ලෝ මොන වගේ තැන්වලද ඉන්නේ, ඒක අපිට එක එක කොටස් වලට වෙන් කරන්න පුළුවන්. එතකොට සමහර සත්තු ජීවත් වෙනවා කාන්තාරවල, සමහර සත්තු ජීවත් වෙනවා අපේ නිවෙස්වල. දැන් අපි ගත්තොත් මීයෝ, ඌසෝ, බල්ලෝ, ඒගොල්ලෝ ජීවත් වෙන අපේ නිවෙස්වල ගෙවතු වල එහෙමනේ. ඒතර ඔයගොල්ලොත් අර සමහර ෆොටෝස් එවනවන්නේ සලබෙයොන්ගේ, හරි, ඒගොල්ලෝ ඔයගොල්ලෝ ගෙවල් වල ඉන්න කට්ටියනේ. ඒ වගේ ගෙවල් වලත් අපේ ඕන තරම් සත්තු අපිට දකින්න පුළුවන්. ඒ වගේම සත්තු ඉන්න තව තැනක් තමයි මේ වගාබිම්. සමහර වෙලාවට සමහර සත්තු ඇත්තටම මේ ෆාම් ඇනිමල් කියනවා අපි, කිරිගණ්ඩ, මස් පිනිස ඒ වගේ ඇති කරන සත්තුත් ඉන්නවා. ඒ වගේම තව සත්තු කණ්ඩායමක් ඉන්නවා වනරක්ෂිතවල. දැන් අපි ඔයගොල්ලෝ සමහරට ගිහිල්ලා ඇති, දැකලා ඇති යාල වනෝද්‍යානය, ඒ වගේ වනෝද්‍යාන තියෙනවා ලංකාවේ. ඒ වගේ වන රක්ෂිත ඒකට මිනිසුන්ට ඇවිල්ලා ගෙවල් හදන්න බැරි වෙන්න ඒ කොටස වෙන් කරලා තියෙනවා. ඒක සත්තුන්ටම දීලා තියෙනවා, අපිට ගිහිල්ලා බලන්න පුළුවන් හැබැයි. ඒ වගේ ඒවාට අපි කියනවා වන රක්ෂිත කියලා. ඒ වගේම අපි ගත්තොත් ලෝක ගෝලේ තියෙන එක එක වර්ගවල වාසභූමි ගත්තොත් අපිට දකින්න පුළුවන් සවානා කියලා ජාතියක්. සවානා කියලා ඒ කියන්නේ ඔයගොල්ලෝ ගිහිල්ලා ඕස්ට්‍රේලියාව වගේ රටක, එහෙම නැත්නම් සවුත් ඇෆ්‍රිකා වගේ රටකට ගිහිල්ලා බැලුවොත් එහෙම එහෙ තියෙන්නේ මේ තෘණ භූමි. ඒ කියන්නේ තනකොළ දිගටම තියෙනවා. ඒ වගේම අතරින් පතර ගස් තියෙනවා. අපි ඒවට කියන සවානා කියලා. ඒතර ඒකත් වෙනම පරිසර පද්ධතියක්. ඒ වගේම ඒතන ඒක සත්තුන්ගේ වාස භූමිය. ඒ වගේම මුහුද ගත්තත් අපිට මුහුදු ගත්තත් අපිට ගොඩාක් දැන් දකින්න පුළුවන් මේ සත්තු. ඒ කියන්නේ මුහුද ඇතුලේ කිමිදලා බැලුවොත් ඉන්නවා කැස් බෑවෝ ඉන්නවා, ඒ වගේ මාළු ඉන්නවා, එක එක වර්ගයේ සත්තු ඉන්නවා මේ මුහුද ඇතුලේ. ඒකත් ඇත්තටම වෙනම පරිසර පද්ධතියක් මේ සතුන්ට ජීවත් වෙන්න. තව
විශේෂ පරිසර පද්ධතියක් තියෙනවා ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙනවා නම් ඔය සිංහරාජය වගේ කැලෑවකට ඒ කැලෑවේ විශේෂ විශේෂත්වයක් තියෙනවා. ඒතකොට ලෝකේ තියෙන ලොකුම කැලේ අපි කියනවානේ ඇමසන් වනාන්තරය කියලා. ඒතකොට ඇමසන් වනාන්තරයත් අයිති වෙන්නේ මේ වැසි වනාන්තර මේකට. ඒතකොට වැසි වනාන්තරයක් තමයි ඇත්තටම සත්තුන්ගේ ජෛව විවිධත්වය වැඩිම තියෙන. අපි ගස් වර්ග ගත්තත් මහ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම සත්තුත් මහ විශාල ප්‍රමාණයක් ඉන්නවා. එක එක වර්ගවල එක එක විදිහක කට්ටි. ඒ වගේම තව එකක් තමයි තෙත්බිම්. ඒ වගේම තව සාමාන්‍ය වනාන්තර තව විශේෂ තැනක් තියෙනවා. අපි ගත්තොත් අපි ලෝක ගෝලේ උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි ගත්තම එතනත් ඉන්නවා. අපි ගත්තොත් අපි දන්නවනේ වලස්සු හිම වලස්සු පෙන්ගුයින්ස්ලා හැම ජීවත් වෙන්නේ ඒ වගේ පරිසර පද්ධති. එතකොට මේ පරිසර පද්ධතීන් ගැන, ඒ කියන්නේ සත්තුන්ගේ වාසභූමි ගැන ඕගොල්ලෝ අධ්‍යයනය කරන්න. මේගොල්ලෝ කොහොමද මේවට හැඩ ගැහිලා තියෙන්නේ, කොහොමද ජීවත් වෙන්නේ කියලා ඕගොල්ලෝ ටිකක් ඒ ගැන අධ්‍යයනය කරවුවොත් හොඳයි. මම ඒකට පොඩි උදව්වක් කරන්නම් මේ කීපයක්. ඒ කියන්නේ මේ වැසි වනාන්තරද සවානද ඒ වගේ කීපයක් මම පොඩ්ඩක් තව වැඩි විස්තරයක් දෙන්නම්. අපි ගත්තොත් මං කියවන අර වැසි වනාන්තර සිංහරාජය ඇමසන් වගේ වනාන්තර දැක්කම හරි ගොඩාක් ගස් වර්ග තියෙනවා, ගොඩාක් සත්තු ඉන්නවා, වතුර තියෙනවා, එතකොට නිතර වැස්ස තියෙනවා, හරි ආලෝකය සමහර තැන්වලට ලැබෙන්නේ නැහැ. ඒ වගේ අපිට දකින්න පුළුවන් මේ වැසි වනාන්තර විශේෂ විදියට. ඒ වගේම ගස්වලත් අර පාසි බැඳිලා ඒ ගස්වල විවිධ මේ පාසි වර්ගය වුණත් අපිට දකින්න පුළුවන් වැසි වනාන්තර. එතකොට අපි මේ වැසි වනාන්තරයක් ගත්තම මේ වැසි වනාන්තරයක ඇත්තටම කොටස් කීපයක් තියෙනවා. අපි කියනවා අර උඩින්ම ගස් ටික උඩින් පේනවනේ, දැන් මේ මෙතන පේනවනේද, මේ මෙන්න මෙතන මේ හරිය ගස් උඩින් පේනවා. හරි, මේ ගස් උඩින් පේන කෑල්ලට කියනවා අපි නෙරුස්තරය කියලා. හරි, ඒ කියන්නේ අර සාමාන්‍ය කැලේට උඩින් සීමිත ගස් ගාණක්, පොඩි ගස් ගාණක් උඩට මතු වෙලා තියෙනවා. හරි, ඒවට ඒ ගස් වලට උස යන්න පුළුවන් හොඳට. ඒ වගේම ඒවට උෂ්ණත්වය දරා ගන්න පුළුවන්. හරි, හැබැයි ඒ ගස් වලට ආවේනිකව සත්තු ටිකකුත් දැන් ජීවත් වෙන ඒ ගස් ටිකත් එක්ක. කවුද කියලා බැලුවොත් එහෙම මේ විවිධ සාමාන්‍ය ඉන්නවා. ඒ වගේම වවුලෝ ඉන්නවා. හරි, ඒ වගේම විශේෂ වඳුරු වර්ග. එහෙම ඒව උස ගස්වල මේ ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩාක් උඩින් පියාඹන්න පුළුවන් මේ උකුස්ස වගේ. ඒගොල්ලෝ හැම ඒගොල්ලන්ගේ ගෙවල් ඒව තමයි. ඒගොල්ලෝ තමයි ඒව ඉන්න තමයි ඒගොල්ලෝ කැමති. ඒතර මේගොල්ලෝ මේ ස්ථීරවම මේ තැන්නේ තමයි ජීවත් වෙන්නේ මේ වැසි වනාන්තරේ. ඒතර ඒගොල්ලන්ට යට ගස්වලට එන්න ලොකු අවශ්‍යතාවයකුත් නැහැ. එතනම ජීවත් වෙනවා, එතනම කූඩු හදාගෙන ඒ හරියෙම කෑම බීම අරගෙන ඒ හරියෙම ජීවත් වෙලා සමහරට සතෙක් අල්ලගන්න යටර යනවා වෙන්න පුළුවන්. ඒ වගේ ස්ථීර පදිංචිය තියෙන මේ උස ගස්ස මේගොල්ලන්. ඒ වගේම වැසි වනාන්තරයක තියෙන වියන් ස්තරය කියලා එකක්. ඒ එතන ඇත්තටම සත්තු සාක ගත්තම ගොඩාක් සාක වර්ග. අපි කියමුකෝ ඉස්සර කාලේ ඉඳම් ඩයිනෝසර්ලගේ කාලේ ඉඳන් හැදිච්ච ගස්, ඒ කාලේ තිබ්බ ගස් වර්ග මෙන්න මේ වියන් ස්තරේ දකින්න පුළුවන්. ඒවා වල ඉන්නවා ගොඩාක් ඔය මේ විශේෂ සාක වර්ග, කෘමි වර්ග ජීවත් වෙනවා ඒකේ. ඊට පස්සේ ඕම පහලට පොඩ්ඩක් යනකොට තව ස්තරයක් තියෙනවා. ඒකට අපි කියන යටි මහල් ස්තරය කියලා. ඒ ස්තරේ ඉන්නවා කුරුල්ලෝ, සර්පයෝ, ඇත්තටම උරගයෝ, ගොඩක් මේ පොඩි පොඩි සත්තු, ඒ වගේම දිවියෝ. මොකද ඒ සත්තු අල්ලගෙන කන්නේ ඒගොල්ලෝ ඒ ස්තරේ තමයි ඉන්නේ. මොකද දිවියොන්න බෑනේ පියාඹන්නේම. ඉතින් ඒගොල්ලෝ මේ ඉන්නවා, ඒ ටිකේ ඉන්නවා. ඒ වගේ මේ කෘමි සත්තුත් ගොඩක් ඉන්නවා. හැබැයි මේ ස්තරේට මේ අර උඩ තියෙන වියන හින්දා ටිකක් අවු එහෙම ටිකක් වැටෙනවා අඩුයි. ඒගොල්ලෝ අර කැලේ ඇස්සේ හැංගිලා ඒගොල්ලන්ගේ ගෙවල් හදාගෙන ඒගොල්ලෝ ජීවත් වෙනවා මේ අනිත් සත්තුත් එක්ක සහජීවනයේ සහ ගස්ත් එක්ක සහජීවී.
ඔහොම බලන්න යනකොට දැන් අපි යනවා බිම් ස්තරයට. බිම් ස්තරය කියලා කියන්නේ අර දැන් වැසි වනාන්තරයක පාගගෙන යනකොට ගොඩාක් තියෙනවා අර හියුමස් පස් නේද? මේ කියන්නේ ගස් දිරලා, කොට දිරලා, සත්තු දිරලා, එහෙම මතුවෙච්ච සරුසාර පසක් තියෙනවා. ඒ පස ඇතුළෙත් තව ජීවත් වෙන සත්තු ඉන්නවා. ඉත්තෑවෝ වගේ සත්තු, ඒ කියන්නේ මීයෝ වගේ, ඒ වගේ අර පස් ගුල් හාරගෙන ඉන්න කට්ටියක් ඉන්නවානේ. දැන් මේ පින්තූරේ ඔයගලන්ට පේනවා ඇති මේ හාරගෙන මෙයා මෙතන ජීවත් වෙනවා. හරි. ඒ වගේ මෙහෙම ගත්තම මේ වැසි වනාන්තරේ අර මම ඉස්සෙල්ලා කිව්ව ජෛව විවිධත්වය ඉතාම වැඩි. එතකොට ගොඩාක් සත්තුන්ට නිවහනක් වෙච්ච එකක්. මෙහෙම කැලයක් කවුරු හරි කපුනාට කැමතිද? අපි කැමති වෙන්න ඕනේ නැහැ නේ. මොකද ගොඩාක් කට්ටිය වාසස්ථාන නැති වෙනවනේ. එතකොට ඒගොල්ලෝ පව්. ඒ නිසා මේ විශේෂයෙන් වැසි වනාන්තර අපි ඉතාම සැලකිලිමත්ව ආරක්ෂා කරන්න. දැන් අපේ රටේ තියෙන සිංහරාජය වගේ වැසි වනාන්තරයක්. ඇත්තටම මේක ලෝක උරුමයක්. එතකොට මේ වැසි වනාන්තරේ අපිට තියෙන ලෝකෙටම තියෙන උරුමයක්. මොකද මේක විනාශ වුණොත් ආයේ මේක හදන්න බෑ. අපිට තියෙන ප්‍රශ්නේ ඒක. අපි ගිහම ඔක්කොම කට්ටිය ගස් කපලා ආයේ ගස් හිටවමු. එහෙම හිටෙව්වට මේක ඒ වගේ හැදෙන්නේ නැහැ. මොකද සමහර උස ගස් හැදෙන්න අවුරුදු 100ක් 200ක් 300ක් විතර යනවා. ඇමසෝන් වලත් එහෙමයි. ඒ වගේම සමහර ඒවා මේ අපි මං අර කිව්වනේ සමහර ගස් හැදෙන්නේ සමහර සත්තු හින්දා. සමහර සත්තු ඉන්නේ ඒ ගහ තියෙන හින්දා. ඒතර මේක චක්‍රයක් වගේ. මේ අතර සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්ධය නැති වෙන්න පුළුවන් අපි උපටි කෑල්ලක් හරි එලි කරමු. අපි හිතමු යට එකපාරට මේ කොටසක් එලි කරලා මොන හරි වගා කරන්න එහෙම හැදුවොත් එහෙම එතකොට අපිට මේ සම්පූර්ණ මේ කැලේ ඒ කැලේ විදියට හදන්න අමාරුයි. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. එහෙනම් අපි මේ වගේ ඉතාම දුර්ලභ වැසි වනාන්තර මේවයි විවිධාකාර සත්තු ජීවත් වෙනවා. ඒගොල්ලන්ට ඒගොල්ලෝ දැනටමත් හොඳට ජීවත් වෙනවා ඒවයි. ඉතින් ඒගොල්ලන්ට පහසු විදියට ඒක එහෙමම ආරක්ෂා කරලා තියන්න ඕන. අපි ඒක විනාශ කරන්න නරක. අපි ගිහිල්ලා බලන්න ගියත් අපි සමහරලාට ටොෆි කොලයක් දාන්න පුළුවන්, මොන හරි ෂොපින් බෑග් එකක් දාන්න පුළුවන්. ඒක ලොකුවට බලපානවා මේක. සමහරට ඒක ඒගොල්ලෝ දන්නේ නැහනේ. ඒගොල්ලෝ මූණේ ඉර කරගන්න පුළුවන්. හරි. ඒක ගිහිල්ලා තව මොන හරි විසක් වෙන්න පුළුවන් මේකලන්. එහෙනම් ඔයගොල්ලෝ වැසි වනාන්තරයක විශේෂයෙන් සිංහරාජ වගේ යනවනම් බොහොම පරිසං වෙන්න ඕනේ. ඒක මොකුත් ඒකට හානියක් නොකර ඉන්න. කොලයක්වත් කඩන්න හොඳ නැහැ. මොකද එතන ඉතාම සංවේදී විදියට තමයි මේ පරිසර පද්ධතිය හැදිලා තියෙන්නේ. එතකොට මේ නිජ භූමිය තියෙන නිසා තමයි අර මේ අපි ওই රතුදත්ත පොතේ තියෙන සත්තු ඒ වගේම ගස්කොලා ගැන අධ්‍යයනය කරන්න පුළුවන්නේ. ඒවා කොහෙද තියෙන්නේ, කොහොමද තියෙන්නේ කියලා තවදුර වැඩිදුර විස්තර අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් ඔය පහළ ස්තරයේ අර මං කියවනේ පස් වෙන තියෙන කොටස තියෙනවා කියලා. ඒ කියන්නේ මෙන්න මේ වනබිම් ස්තරය කියන එක. මේකේ තමයි අර දිරාපත් වෙන්නේ. දැන් උඩින් ලොකු ගහක් වුණත් කඩන් වැටෙන්නේ බිමටනේ. එතකොට සතෙක් මැරුණොත් බිමනේ ඉන්නේ. එතකොට ඒ මැරෙන සතා එහෙම නැත්නම් ඒ ගහ දිරන්නේ මේ මෙන්න මේ ස්තරේ. එතකොට මේ දිරනකොට මේ දිරන අපි කව කොටයක් අරගෙන බලමු. මේ කොටේ දිරන කොටත් විවිධාකාර සත්තු එහෙම නැත්නම් ශාක වර්ග මේකේ මේ ජීවත් වෙනවා. දැන් උදාහරණයකට අපි කියමු බිම්මල්. බිම්මල් හැදෙන්නේ දිරච්ච කොටවලනේ. එතකොට මේ බිම්මල් කියන්නේත් මේ ජීවියක් තියෙන ගස් වර්ගයන්නේ. එතකොට ඒවට මේක වාසභූමිය වෙනවා. එතකොට මේ කොටේ දැක්කම ඔයගලන්ට තේරෙනවා මේකේ තියෙනවා මීවන ශාක තියෙනවා, ඒ වගේම මේ හතු වර්ග තියෙනවා, ඒ වගේම දිලීර, කුස් වර්ග, පොඩි පොඩි වැල් වර්ග, ඒ වගේ කෘමි සත්තු, ඒ වගේම පණු වගේ ඒගොල්ලෝ මේක කරගන්නවා යම්කිසි කාලයකට මේ පරිසර පද්ධතියක් කරගන්නවා මේ ගහ සම්පූර්ණයෙන්ම බිමට දිරනකම්. උතර ඇත්තම කරොත් ඒ සත්තුන්ගේ ජොබ් එකත් මේවා මේ දිරලා ඒක පොහොර බවට පත් කරන එක තමයි ඒගොල්ලෝ කරන්නේ. අපි ඒකට කියනවා ඩයිජෙස්ටිං, ඒ කියන්නේ ඩිකම්පෝසින් කරනවා කියලා. හරි. එතකොට ඒ වගේ අර තව ලොකු ගස් වලට අවශ්‍ය
පොහොර වර්ගයම හැදෙන්න අවශ්‍ය ක්‍රියාවලිය තමයි මේ මේ මෙතන වෙන්නේ. එහෙම තමයි ඒගොල්ලෝ ඒගොල්ලෝ ඒ ගස් එහෙම වැවෙන්නේ හැදෙන්නේ ඒ වෙන්නේ එහෙම තමයි. හරි. ඊට අපි ගමු ඕක දැන් ඔය අපි කතා වුණේ මේ වැසි වනාන්තර ගැනනේ. දැන් මේ වගේම පරිසර පද්ධතියක් තියෙනවා අත්‍තරම අපි ගිහිල්ලා බැලුවොත් ඔය සවුත් ඇෆ්‍රිකාවල ඕස්ට්‍රේලියාවල එහෙම මේ තන භූමිය කියන්නේ ලංකාවෙත් තියෙන අත්‍තරම හොටන් තැන්නට ගියොත් ඔයගොල්ලෝ දැකලා ඇති තන පිට්ටනිය වගේ ලස්සනට තියෙනවා ඒ වගේම තනින් තනින් ගසුත් තියෙනවා හරි එතකොට මේවා ගොඩාක් සත්තු වර්ගවලට ආයෙත් නිජ භූමි දැන් අතන මං ඉසලා පැහැදිලි කරා වගේ මේ තනකොළ කාලා එතකොට ඒතන තියෙන වතුර බීලා මේ ජීවත් වෙන සත්තු කොට්ටාස ඉන්නවා එක එක ජිරාෆ්ලා සීබ්‍රලා එතකොට සමහර මේ මේ ගුල්හාරගෙන ඉන්න කට්ටිය අපි කියන නරියෝ ඒ වගේ සත්තු අලියෝ මේ 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 වගේ පරිසර පද්ධතියක ජීවත් වෙනවා දැන් අපි හිතනවා දැන් කාන්තාරයක් කිව්වම සත්තු නැතුව ඇති කියලා නෑ දැන් අපි ගත්තොත් සහාරා කාන්තාරේ වුණත් සත්තු ඉන්නවා පොඩි පොඩි සත්තු ඉන්නවා කටුස්සෝ එක එක වර්ග ඒකට ආවේනික සර්පයෝ පොඩි කෘමි සත්තු එහෙම ජීවන් ඉන්නවා එතකොට මේ මේගොල්ලෝ මේ අපි ගිහිල්ලා බැලුවොත් එතන පරිසර පද්ධතිය ඊට වඩා වෙනස් එතන පරිසර පද්ධතියේ ලොකු ගස් නැහැ මොකද වතුරක් ටිකක් වතුරක් නැහැ එතකොට සාමාන්‍ය තෘණ භූමි තැනින් තැන තියෙනවා ඒ වගේම වැලි කාන්තාර තියෙනවා ඒ වගේම මේ ඒතෙන්ට ඒ මොකරි අපි කියමු සර්පෙක් ඉන්නවා එයාගේ වාසභූමිය තියෙන්නේ මේ සීතලට ඇවිල්ලා ඉන්නේ මේ මේකේ මේ යටට වෙලා හරි මජිල මාමා එනවා නේ හොඳට පොඩි ඩිස්ටර්බ් එකක් වුණා ඒ වුණාට ප්‍රශ්නයක් වුණේ නෑ ඒක තමයි පොඩි මැසේජ් එකක් ආපු ඉද්ද මම ඇහුවේ එතකොට ඕ එතකොට ඔයගලන්ට තේරෙනවා නේද දැන් මේ විවිධාකාර පරිසර පද්ධතීන් තියනවා කියන එක හරි ඉතින් මේවා තමයි මේගොල්ලන්ගේ වාසස්ථාන මේවා හරි වැදගත් මේගොල්ලන්ගේ ජීවිතය සහ මේගොල්ලන්ගේ පැවැත්මට ඒ වගේම අපි මුහුදට ගියත් මුහුද ඇතුලෙත් මේ වගේම දෙයක් තමයි තියෙන්නේ විවිධ පාට පාට ඉන්න මාළු ඉන්නවා ඒ මාළුන්ට ඉන්න තැන් වෙන වෙනම තියෙනවා ඒතර කොරල් පරවල තමයි අර චූටි මාළු සමහරවල් ජීවත් වෙන්නේ ඔගොල්ලෝ අහලා ඇතින අර නීමෝ ෆිල්ම් එකේ ඉන්න අර ක්ලවුන් ෆිෂ් කියලා ඉන්නේ අර විහිළු කරන එක නා ඉතින් යාට ආවේනික යාටම වෙනම තියෙනවා ඔරෙන්ජ් කලර් වලින් හැදිච්ච මේ මේ කහක තමයි ඒක ජීවත් වෙන්නේ මූද ඇතුලේ හරි ඒතර මූදු ජීවීන් ගත්තා මේක ගොඩාක් ලොකු අපිට අධ්‍යයනය කරන්න තියෙන ලොකු දෙයක්. හරි මූද ගැන හරි විශාල දැනන්නේ. ඉතින් අපි කිමිදෙලා බලලා මේ අපිට අධ්‍යයනය කරන්න පුළුවන් සත්තු ගැන මූද ඇතුලේ. ඒක හරිම ලස්සන මේ ලෝකයක්. සමහර කට්ටිය ඉන්නවා ඒ නිතර නිතර ගිහිල්ලා බලනවා එක එක පරිසර පද්ධතීන් කොහොමද මේ තියෙන්නේ කියලා. ඒගොල්ලෝ විවිධ වෙලාවල් වල ගිහිලා කිමිදෙලා මේ මේ පරිසර පද්ධතීන් නරඹන්න මේ කැමැත්ත දක්වන. එතකොට මේවා තමයි ඇත්තටම අපිට තියෙන පරිසර පද්ධති. හැබැයි මේ පරිසර පද්ධති මේ විදිහට ලස්සනට තියෙනවා නම් අනේ හරි ෂෝ. තියෙන ප්‍රශ්නේ තමයි මේ මිනිස්සු අපි අපේ මිනිස්සුන්ට මේක ලොකු වටිනාකමක් නැති කට්ටිය ඉන්නවනේ. ඒකේ වගේ තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවා. ඉතින් ඕගොල්ලොත් මේ මේවා අධ්‍යයනය කරාම ඔයගලන්ට තේරේ කොච්චර කොච්චර වටිනාකමක් තියෙන දේවල්ද මේ මේ පරිසර පද්ධතියෙන් විවිධ ජීවීන්ට මේ ලෝකෙ ජීවත් වෙන්න. මේ අපි ඔක්කොටම තියෙන එක එක ලෝකයයිනේ. එක පෘථුවිය තියෙන එකන එකයි තියෙන්නේ. අපිට වෙන තැනකට යන්න බෑ දැන්. අපි කට්ටිය කියනවානේ ඉලාන් මාස් දැන් හදලා අඟහරු ලෝකෙට යන්න ඉන්නේ කියලා. නමුත් අඟහරු ලෝකෙ දන්නවනේ ඔයගොල්ලෝ ජීවින් නැහැනේ කවුරුත් නේද? ඒක නිසා මේ බලපෑම තියෙනවා මිනිසුන්ගේ. අපි බලමු මොනවද බලපෑම. මේ බලන්න මූදට මාස් විසි කරලා ඒ ජරාව විසි කරලා ඒගොල්ලන්ගේ වාසස්ථාන විනාශ කරලා ඒ වගේම කැලයක් ගියොත් බලන්න ඔන්න කැලේ කපලා ඒගොල්ලන්ගේ වාසස්ථාන විනාශ කරලා එතකොට සවාන එකකට ගියත් ගිනි තියෙනවා ඔයගොල්ලෝ අහලා තියෙන ඔස්ට්‍රේලියාවේ ලැබු ගිනි ගැන එහෙම
නිතර ගිනි ගන්න මිනිස්සු සමහරලාට මේ අත්තරද්දීමින් කරන වැඩ බෝතලයක් දැම්මම වතුර නිසා එකකින් එළිය ඇවිල්ලා පිච්චෙනවා වෙන්න පුළුවන්. එහෙම කර්මාන්ත ශාලා නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ මේකින්ද මේගොල්ලන්ගේ වාසස්ථාන අහිමි වෙගෙන යනවා. කාන්තාරෙත් ඒ ටිකම තමයි. කුණු ගිහිල්ලා දාන්නේ කාන්තාරෙට සමහර රටවල. මොකද සත්තු නැහැ කියලා. ඒ වුණත් ඇත්තටම මේ කුණු කන ඔටුව එහෙම ඔටුවත් නැති වෙලා යනවා මෙහෙම කියොත්. ඉතින් ඒක නිසා මේ මේ මේක ඉතාම වැදගත් මේ මේ සත්තුන්ට වෙන හානිය ගැන. එතකොට මේ හානිය හරියට චෙක් කරලා බලන්න තමයි අපි මේ රතු දත්ත පොත තියෙන්නේ. ඉතින් අපි ඉදිරියේදී අපි කතා කරමු මේ ගැන තව වැඩිදුර. එතකොට මේ මේ සත්තු සහ ශාක රතු දත්ත පොතේ ලස්සනට වර්ගීකරණය කරලා තියෙනවා. එක කට්ටායමක් ඉන්නවා අපිට කවදාකවත් ආයි දකින්න හම්බෙන්නෙත් නැහැ. ඒගොල්ල සම්පූර්ණයෙන්ම වදගලයි. මුළු ලෝකෙ කොහෙවත් නැහැ ඒගොල්ල. එහෙම කණ්ඩායමක් ඉන්නවා ඒගොල්ලන්ට අපි කියනවා එක්ස්ටින් කියලා. හරි. ඒ වගේම නැත්තම් ලෝකෙම වඳ වෙලා ගිහින්. ඊට පස්සේ වනාන්තර වලින් වඳ වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒගොල්ල ඉන්නවා දැන් සූ එකක හරි කොහේ හරි තැනක ආරක්ෂා කරගෙන ඉන්න තැනකට. එහෙම කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට අපි කියනවා EW එක්ස්ටින් ඉන් ද වයිල් කියලා. ඒ වගේම නිතර නිතර තර්ජනයටපත් වෙනවා මේ අපි ගත්තොත් එහෙම ඩොල්ෆින්ලා. එහෙම නැත්තම් මේ උත්තර ද්‍රවයේ දැන් අයිස් තිය වෙනකොට වෙන තර්ජනය වෙන කට්ටිය. ඒ වගේ තර්ජනය වෙන කට්ටිය කවුද කියලත් අපිට මේ පොතේ බලා ගන්න පුළුවන්. ඒ ලිස්ට් එකේ බලා ගන්න පුළුවන් ලෝකෙ වටේ. හරි. ඒ වගේ තර්ජනයට වෙමින් පවතින කට්ටියකව දැන් සමහර ලාට කැලෑ එලි කරගෙන එනකොට කාට කාටද වැඩියෙන් තර්ජනය වෙන්නේ? කවුද අඩු වෙලා යන්නේ ලෝකෙ? සමහර කාන්තාර වහින්නෙම නැත්තම් දැකලත් නැහැ වැසි දැකලත් සමහර කාන්තාර තියෙනවා අවුරුද්දට උඩරිම එක දවසක් දුබායි එහෙම ඉන්න කෙනෙක්ගෙන් අහලා බලන්න මේ අවුරුද්දට එක දවසක් හෝ දෙකක් වහිනවා එච්චර තමයි. ඒගොල්ලෝ වැස්ස දන්නේත් නැහැ. කියන්නේ වැස්ස කොහමද වැස්සට දැන් කානු මොනවත් නැහැ කිසි දෙයක් නැහැ. ඉතින් ඒ රටේ ජීවත් වෙන මිනිස්සු දන්නේ නැහැ වැස්සම කොහමද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒක හැටි. එතකොට සමහර දැන් උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ වුණත් ඇත්තට එහෙම වැස්ස වහින්නේ නැහැ. ඒගොල්ලන් හිමනේ ඉන්නේ. එහිම තමයි උපදිත වෙන්නේ. ඒක ගණීභවණ වෙනවා ටක් ගාලා. ඒ වගේ එක එක පරිසර පද්ධති වල ඒවා වෙනස්. අපේ රටේ තමයි මේ අපිට හැමදාම වැස්ස තියෙන. අපි ඇවිල්ලා මේ අපි කියන්නේ මේ සමකයට ආසන්න රටක් ඉඳ අපේ ගාව මේ ඍතු ભેද මොනවත් නැහනේ. ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ ඒ වගේම මේ රතු දත්ත පොතේ තියෙන පුතා මේ තාම ලෝකයේ කියන්නේ මේ මේ ලිස්ට් එක කවුරුත් ඒ ගැන පරිශන කරලවත් නමක් හරියට දීලවත් නැති සත්තු ඕන තරම් ඉන්නේ. ඒගොල්ලෝ කරන්නේ මේ මේ ඒවා ඇත්තරම අපි දන්නෙත් නැහැ. ඒගොල්ලෝ නැති වෙලත් යනවා ඇති, ඉන්නවද දන්නෙත් නැහැ. සමහරවිට කොහෙද ඉන්නේ කියලාත් දන්නේ නැහැ. ඒ පරිශන කරලා නැහැ. එහෙම ලිස්ට් එකක්වත් ඉන්නවා. සමහර කට්ටිය ෆොටෝ එකකින් දැකලා ඉතින් හොයාගන්න බෑ ඊට පස්සේ. ඉතින් ඒ ගැන තව පරිශනය කරලා නැහැ. ඒ නිසා එහෙම ඇතුළත් වෙච්ච නොවුණු සත්තු ගණනාවකුත් සාක ගණනාවකුත් ඉන්නවා. හරි. එතකොට මේක තමයි ඇත්තට මේ රතු දත්ත පොතේ ප්‍රධාන කාර්ය භාරය. හරි. එතකොට මේ 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 ඔයගොල්ලෝ දන්නවනම් මේ මං කලින් සැරේත් පෙන්නුවා මේ සත්තුන්ට හරියට මේ බලපෑම් වැඩි නිසා මේගොල්ලෝ ලෝකෙන් වඳ වෙමින් තාම විවේගයෙන් වඳ වෙලා යන සත්තු තමයි අපේ අපිට ගණන් කරන්න පුළුවන් ගණක් තමයි ලෝකේ ඉන්න මේ වගේ සත්තු. එතකොට සාක ගත්තත් සමහරලාට ඒ රටටම තියෙන ගස් දෙකයි තුනයි ඒක නැති වෙලා යන ශාක තමයි ඒවා. එතකොට ඕගොල්ලන්ට මම දැන් මගේ අද දවසේ වැඩේ ඉවරයි. මම ඕගොල්ලන්ට පොඩි පැවරුමක් කරනවා. ඕගොල්ලෝ පුළුවන් නම් මේ ඒක අපිට එවන්න. එකක් තමයි මේ සත්තුන්ව දැන් මම එක එක වර්ගවලට බෙදන්න පුළුවන් නම්. ඒ කියන්නේ අපි කියමු ශාක භක්ෂක සත්තු, එහෙම නැත්නම් මාංශ භක්ෂක සත්තු කියලා එක විදියකට බෙදන්න. තව විදියකට බෙදන්න පුළුවන් ඉගිලෙන සත්තු, ඉගිලෙන්නේ නැති කට්ටිය. එහෙම ඔයගොල්ලෝ උත්සාහයක් දරලා බලන්න ඉන්ටර්නෙට් එකෙන් හරි අරගෙන ඒකල පුළුවන් නම් ඔයගොල්ලෝ
සත්තු වර්ගීකරණය කරන ගැන රචනාවක් ලිව්වොත් අපි පොලිත මායමයි මායි කතා වුණා අපි තෑග්ගක් දෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. හරි ඒකට ඔයගලන්ට කාලය තියෙනවා. අපි සති දෙකක් විතර කාලයක් දෙන්නම්. ඔයගලන්ට පුළුවන් විදියට රචනාවක් ලියන්න සතුන් වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා. එක එක විදියට මේසු වර්ග හිතන විදියට වර්ගීකරණය කොහොමද? ඒ වගේම තව පැවරුමක් තියෙනවා. මං කියවනේ ලංකාව විතරක් ඉන්න සත්තු ඉන්නවා කියලා. ලංකාවේ විතරයි මේ සත්තු ජීවත් වෙන්නේ. එතකොට අන්න ඒ සත්තු කොහෙන් හරි හොයාගෙන සමහරලාට ඔයගලන්ට දකින්න හම්බෙයි මුදල් නෝට්ටුවල මුද්දරවල විවිධ තැන්වල අහලා දැනගෙන විස්තර හොයලා කොහොම හරි ඒ සත්තුන්ගේ චිත්‍රයක් ඔයගලන්ට පුළුවන් විදිහට ඇඳලා එයාගේ නම දාලා අපිට එවන්න අපි හොඳම චිත්‍ර බලලා තෑග්ගක් දෙන්න කියලා තමයි ඉන්නේ. හැමෝටම තෑගි මොන හරි දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ අපි ඒක ඉදිරියේදී දැනුම් දෙන්නම්. එහෙනම් ඕගොල්ලෝ දැන් මේ පැවරුම් දෙක පුළුවන් නම් දැම්ම පටන් ගන්න රට අනිද්දම කාලේ ඕනනම් කියන්න අපි තව ටිකක් බලමු. අපි දෙකක් වගේ කාලයක් ඇතුළත ලියන්න බලමු. හොඳයි හොඳයි. ඒකත් අපිට අර WhatsApp group එකට දාන්න උදේ. අංකල්. ඔව්. එතකොට විල්පත්තුව කියන්නේ වැසි වනාන්තරයක්ද? විල්පත්තුව කියන්නේ වැසි වනාන්තරයක් නෙවෙයි ඇත්තටම. ඒක අර රක්ෂිත වනාන්තරයට මේ සම්බන්ධ අයිති වෙන එකක්. හැබැයි ඇත්තටම මේ තෙත් කලාපයට අයිති එකක් වුණාට මේ ඒක මේ වැසි වනාන්තරයක් නෙවෙයි. අපි වැසි වනාන්තරයක් අඳුර ගන්න තියෙන ලක්ෂණ මං කිව්වනේ. ඒතනම තමයි දැනගන්නේ අපි. ඒ කියන්නේ මෙන්න මේම මේ වගේ ස්තර තියෙනවා. ලංකාවේ අතර වැසි වනාන්තර කියලා අපිට දකින්න පුළුවන් මේ සිංහරාජ වනාන්තරේ තමයි. හරි අංකල්. තව උදාලට ප්‍රශ්න තියෙනවද? එහෙනම් මේ පැවරුම් දෙක ගැන පොඩ්ඩක් අවධානය දක්වන්න ඔගොල්ලෝ ඒක අදලා අපිට වන්නකො. මං කිව්වා ආයසරයක් කියන්නම් මේ එක්ක අරවින එක. ඔව් මේ හංගදම ඒකේ ඒක අපි මේ ඒ විස්තරේ ටයිප් කරලා ඒ කියන්නේ මේකේ පෝස්ට් එකක් වගේ හදලා දැම්මම හරි නේද? ඒකට කියවන්නත් ඔව් ඔව් ආයක හදලා දාමු අපි. එතකොට පළවෙනි පැවරුම ඇවිල්ලා ලංකාවට ආවෙන එක සත්තු කවුද කියලා හොයලා චිත්‍ර ඇඳලා එවන එක ඕන ගානක් එවන්න පුළුවන් ඒ සත්තුන්ගේ. ඒ වගේම මේ අනිත් පැවරුම තමයි සත්තු වර්ග කරන්නේ කොහොමද කියලා. දැන් මම වනාන්තර වර්ග කරන හැටි පෙන්නුවානේ. ඒ වගේ සත්තුන් ඉන්න වාසස්ථාන වර්ග කරලා පෙන්නුවානේ. ඒ වගේ ඔයගොල්ලෝ සත්තු වර්ග කරලා පෙන්නන්න කොයි කොයි සත්තු මොන විදිහටද වර්ග. ඒක එක විදිහකටම ඕනේ නැහැ. එක එක විදිහට වර්ග කරන්න පුළුවන් අපිට. මාංශ භක්ෂක සාක භක්ෂක කියලා වෙන් කරන්න පුළුවන්. එක එක විදිහට වෙන් කරන්න. ඒක ඔයගොල්ලෝ රචනාවක් විදිහට ලියන්න විවිධ ඡේදවල.